අවුරුද්දක ඉතර වෙලා ඉඳන් මේ මේ කාවත් දෙම්පටන් කරා මේ කොටකෙන් දෙම්පටන් ගත්ත එක දිගටම මේ වයසය ගන්නේ මරාගෙන ඉන්නේ. අපි හැමෝටම මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා මොකද්ද කියන එක හිතාගන්න බැරි වෙනවා. අපේ ගම්මානවල තියෙන සතුරු බිය මේ සමම තුරන් වෙලා නැහැ. සමම මිනිස්සු දකින්නවා මේ ඒ විදිහේ සතුරන් කැලෑවේ තැන් තැන් වල සැඟ වෙලා එකපාරට වසන් වෙලා යනවා. උදකලාව තනියෙන් ඉන්න කාන්තාවන් තමයි හෝදිසියෙන් ඉන්නේ. එහෙම කාන්තාවන් තමයි ඝාතනය කරගන්නේ. මෙම ඝාතන සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබුණත් තවමත් මෙම ඝාතන රැල්ල නැවතී නැහැ. ඝාතකයා අල්ලා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සංවිධානගත වී සිටියත් බොහෝ දින රාත්‍රිය ගත කරන්නේ බීතියෙන්. අපි ගොමන් නමින් පස්සේ වගේ මේ නිතරම යහරමට අපි ඇවිදීමින් තමයි ඉන්නේ. සාමාන්‍ය බල්ලෝ එහෙම පුරන අවස්ථාවක් වගේ වුණොත් අපි පොඩ්ඩක් අපේ එළිය ටෝච් එළියට මොනාද දෙනවා නිමලා. අපි පොඩ්ඩක් නියොඩේ ඉඳලා ඒ වගේ තමයි බලන්නේ. බලන්නේ නේද? ඒ කියන්නේ නමින් ඉඳලා කී විතර වෙනකන් සාමාන්‍යයෙන් ඉන්නවද? ගැටෙන්නේ සාමාන්‍යයෙන් ඉඳනකම් ඉන්නවා. අපේ ගම සෑහෙන බයින් ඉන්නේ. රැට රැවුනාට පස්සේ ගෑනු කෙනෙක් එළියට බහින්නක්. ගෑනුනේ පිරිමින් බය කට්ටිය ඉන්නවා. ඉතින් මේ තේරළු නේල ජීවත් වෙන කට්ටිය. තේ කැල වලට යන්නේ නැහැ. කිරි කපන කට්ටියට යන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ යනවා නම් තව කවුරු හරි යන්න ඕනේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන මේක හරි භයානක තත්ත්වයක්. ජීවිතේ රැක ගැනීම සඳහා රාත්‍රී කාලයේ තන තන රැස්ව කල් ගෙවන මේ ජනතාව පවසන්නේ තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් දැනට ලැබී ඇති පොලිස් ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවයි. පොලිසිය මැදිහත් වී ගම නම් කියන්නම දෙයක් නැහැ. කියන්නම දෙයක් නැහැ කියන්නේ මේ ඉස්සෙල්ලා පුච්චලා එකක් මැරුණා. මැරුණා පස්සේ ඇවිල්ලා පොඩ ඇවිල්ලා එහෙම මේ මෙව කරලා ගියා. ඊට පස්සේ තව මිනිහක් මැරුණා. අපි ගියා පොලිසියට තව මැරෙන ඉස්සෙල්ලා මේකේ මිනිමරුව හොයාගන්න කියලා. හරි හරි ඔයගොල්ලෝ උදව් ඕනේ කියනවා. අපි කිව්වා අපේ උදව් ඕනේක අපි දෙනවා. දැන්ුණත් එහෙම අපිට හොරු අල්ලලා දෙන්නේ කියනවා. ඉතින් අපිට මිනිමරුව අල්ලලා දෙන්නේ අපිට එහෙම කරන්න බෑනේ. එහෙනම් පොලිසියක් ඕන්නේ නෑනේ. පොලිසිය කියන එක නම් මේ කහත පොලිසිය නම් කිසිම වැඩක් නැහැ.